small girl who was 20 or 21. She took me to the hospital, and in the hospital I was given a bath, and after that of course they gave me saline, and I was on a stretcher towards a bed when my missus and other people came to see me. මම නොහිතපු වෙලාවකයි මේ වගේ ගින්නකට හසු වුනේ. ඇත්තට මේ වෙලාවේ මම ලොකු අපහසුතාවයකට පත් වුණා. අපි කෙලින්ම ගියේ රජ රෝහලට. එතෙන්දී එක දවසක් මට ප්‍රතිකාර ලබා ගන්න සිද්ධ වුණා. එතනදී මට හමු වූ මිතුරෙක් සඳහන් කළා මේ රෝහල ගැන. ඉතින් මම කල්පනා කරා කඩිනමින් මේ රෝහලට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න. ඇත්ත වශයෙන්ම කියන්න සතුටුයි මේ රෝහලේදී මට ඉතා හොඳින් ප්‍රතිකාර කළා. සති දෙකක් යනකොට මගේ තුවාල හොඳටම වගේ හොඳ වුණා. ඇත්තටම කියන්න ඕනේ මේ රෝහලේ වෛද්‍යවරු ඍෂිවරු වගේ ඒ තරමටම සැලකිල්ලෙන් උනන්දුවෙන් අපිට බෙහෙත් කරනවා. ඒ ප්‍රතිකාර නිසාම මට ඉක්මනින් සුවය ලබන්නත් පුළුවන් වුණා. ඇත්තටම මගේ ජීවිතේ අලුත් වුණා. ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇති වුණේ මේ රෝහලෙන් ප්‍රතිකාර කිරීමත් සමගමයි. ඒ නිසා මේ රෝහලේ වෛද්‍යවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් මම පින් දෙනවා. So I am happy that I have been here, I have been brought here. පිලිස්සුණු පසු ජීවිතය පිළිබඳ ආශාව අතහැර සිටි ඔහුට අද ඇත්තේ වචනෙන් විස්තර කළ නොහැකි සතුටක්. ඔහු තම නිවසට යන්නේ යලි උපන්නෙකු ලෙසින්. ඔහුගේ දෙනෙතට කඳුළු බිඳු නැකුණේ මේ රෝහලේ වෛද්‍යවරුන්ට ජීවිතයේ සදාකාලික ණයකැති බව ප්‍රකාශ කරන්නක් මිනි